හමාසටන් කාමින්ටෙහිව සිදු කරන මෙහෙයුම් සඳහා තමන් કૃතිම බුද්ධි හැතුලත් යුද තාක්ෂණය යොදා ගැනීමට පියවරගෙන ඇති බව ඊශ්‍රායෙල් හමුදාව පවසනවා. ඊශ්‍රායෙල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පැවසුවේ හමාස් සංවිධානයට එරෙහිව අහසේ මෙන්ම බුහුගතව සිදු කරන මෙහෙයුම් සඳහා કૃතිම බුද්ධියේ සහාය සහිත යුද තාක්ෂණය යොදා ගැනීම බවයි. ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායෙල් හමුදා නිලධාරියෙක් කියා සිටියේ ගාසා තීරයේ බුහුගතව ඉදි කර ඇති උමම් මාර්ග සිතියම් ගත කිරීමට අමතරව තම හමුදාවන්ට එල්ලවන ඩ්‍රෝන ප්‍රහාර වළක්වා ගැනීමට මෙම නව තාක්ෂණය යොදා ගන්නා බවයි. કૃතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන තුවක්කු සහ රොබෝ ඩ්‍රෝන යානා ඇතුළු නව ආරක්ෂක තාක්ෂණ උපකරණ මගින් ඊශ්‍රායලයේ යුද තාක්ෂණ කර්මාන්තය නව කාල පරිච්ඡේදයකට ගෙන ගොස් ඇති බව යුද විශ්ලේෂකයින් පවසනවා. රයිෆල් සහ මැෂින් තුවක්කු වැනි ආයුධ වලට සවි කර ඇති ස්මාර්ට් ෂූටර් වැනි કૃතිම බුද්ධියේ සක්‍රීය දෘශ්‍ය දර්ශන මෙවන විට ඊශ්‍රායල් ආරක්ෂකාංශ සිය මෙහෙයුම් සඳහා භාවිත කරමින් සිටිනවා. මෙම තාක්ෂණයේ පිළිබඳ දහස් දක්වමින් ඊශ්‍රායල් හමුදාවේ උසස් නිලධාරියෙක් මෙලෙස කියා සිටියා. නව තාක්ෂණියත් සමග නිත්‍ය සොල්දාදුවෙකු පමණක් නෙවෙයි අන්ධ සොල්දාදුවෙකු පවා ස්නයිපර් අවිකරුවෙකු බවට පත් කරනවා යනුවෙන් හමාස් සංවිධානයේ විසින් ඊශ්‍රායල් හමුදා ඉලක්ක කරගෙන සිදු කරන ඩ්‍රෝන යානා විනාශ කිරීමට ඊශ්‍රායලයේ විසින් නව ඩ්‍රෝන තාක්ෂණයක් භාවිතයට ගෙන තිබෙනවා. හමාස් සංවිධානයේ ඩ්‍රෝන යානා අඩපණ කිරීම සඳහා සතුරු යාත්‍රාව වටා විසිකල හැකි දැලක් සහිත ඩ්‍රෝන යානයක් ඊශ්‍රායලයේ විසින් මෙහිදී යොදාගෙන තිබෙනවා. ඔවුන් මෙම ඩ්‍රෝන යානාව නම් කර ඇත්තේ ඇන්ග්‍රි බර්ඩ් යන නමින්. එමෙන්ම ගාසා තීරයේ කිලෝමීටර් ගණනාවක් පුරා බුහුගතව දිවෙන හමාස් සංවිධානයේ උමම් මාර්ග සිතියම් ගත කිරීමට ඊශ්‍රායල් හමුදාව કૃතිම බුද්ධිය යොදාගත් ඩ්‍රෝන යානා යොදාගෙන තිබෙනවා. සිතියම් ගත කිරීමට අමතරව බුහුගත උමං හි සංගව සිටින ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගොස් විනාශ කිරීමටද මෙම ඩ්‍රෝන යානා ප්‍රයෝගී කරගෙන තිබෙනවා. නවීන යුද තාක්ෂණයේ සහයත් සමග ඊශ්‍රායලයේ හමාස් සංවිධානයේ පරාජයට පත් කරයිද සියලු දෙනාගේ අවධානය යොමු ඇත්තේ ඒ දෙසටයි.